හරි ස්වයන් රැකියාවක් කරන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් තමයි දැන් කියලා දෙන සූදානම් වෙන්නේ මේ බෑග් හදන එක. දැන් අමුරෙදි වලින් බෑග් හදන එක කවදාවත් යල්පැන නොගිය කලාවක් කියලා මට කියන්න පුළුවන්. හැමදාම වගේ එහෙම විරසිතවන් තිබුණා. ඒකටත් අර දේශීය අපේ කලාවේ යම් යම් දේවල් එකතු කරගත්තට පස්සේ තව එක තව ලස්සනක් තියෙනවා. දැන් මේ බලන්න මේ මම පෙන්වන නිර්මාණ දිහා මේ බෑග් එකේ අලියෙක් ඉන්නවා ලස්සනට. ඉතින් මේක අනිත් පැත්තත් මම ඔහොමම හරවන්න එම් හරවල වෙලා මම බෑග් එක පෙන්වන්න. බලන්න මේ පැත්තෙත් ඉන්නේ ඒ වගේම අලියෙක්. මේ පටි දෙකත් එක්ක බෑග් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මම දැකලා තිනවා ඔය වැඩට යන කාන්තාව එහෙම තමන්ගේ හෑන්ඩ් බෑග් එකට අමතරව කෑම එක, වතුර බෝතල ඒ වගේ දේවල් දාගෙන යන මේ වගේ එකක් පාවිච්චි කරනවා. හොඳයි, මේ ගැන කියලා දෙන්න අද දවසේ අපිත් එකතු වෙලා ඉන්නවා ජනක ගමගේ. ඔහු සූදානම් මේ අමුරෙද්ද උපයෝගී කරගෙන කොහොමද මේ වගේ බෑග් එකක් හදන්නේ කියලා කියලා දෙන ජනක. ඔව්, මොකින් අපි පටන් ගන්නෙ කොහොමද? අපි ඉස්සෙල්ලම දැන් ඔබතුමා හොඳ ආරම්භයක් දුන්නා. විශේෂයෙන් අමුරෙද්ද කියන්නේ දැන් පොලිතින් ඉස්සල මේක මේ ට්‍රේස් කරගෙන ඇඳගෙන ඉන්නවා. ඔව්, මේක අපි කාබන් කොලේ තියලා ඇඳ ගන්න ඕන. අනන්ත මොකද මේ අපි ඉස්සල අමුරෙද්ද අරගෙන ඒක පිරිසුදු කරලා සෝදලා ඊට පස්සේ කාබන් කොලේ තියලා අපි මේ ටේස්ට් අයින් කරගන්න තොන්න. අයින් කරගන්න අනිවාර්යයෙන්ම. මොකද මේ හේතුව මේක අමුරෙද්ද මේ කොටන එකනේ. ඒ කියන්නේ කපුනේ. ඒ නිසා ඒකේ කඩතොළු යන්න හොඳට පසුබිම අපි හදා ගන්න ඕන පුෂ්ඨය. ඊට පස්සේ තමයි අපි කාබන් එක තියලා ඇඳගෙන ටෙස්ට් කරගෙන ඊට පස්සේ තමයි අපි ගන්නේ මේ පාට කරන්න. එහෙම නැත්තම් වර්ණ ගන්වන්න. අපි පටන් ගමු ටිකින් ටික මේ විදිහට දෙනවා. මම කහ පාට පාවිච්චි කරනවා. පාට නිශ්චිත පාටක් නෑ, තමන්ට හිතේ විදිහට පාට කරන්න පුළුවන්. එහෙමත් පුළුවන් අපිට. එහෙම එකක් නෑ. ඒක තමන්ට කැමති විදිහට වර්ණ ගන්වන්න පුළුවන්. දැන් මේක මම පාවිච්චි කරන්නේ කහ පාට. මොකද අපි ඉස්සෙල්ලා පෙන්නපු නිර්මාණයේ තියෙන්නේ ඒ පාට තමයි ආමන්ත. ඒක නිසා මම ඒ වගේ පාටම පාවිච්චි කරා. හරි. විශේෂයෙන් ස්වයං රැකියාව කරගෙන විශේෂයෙන් මේ දැන් අපි දන්නවා සිරිපා සමය මේ පොලිතින් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒක නිසා ඒකට හොඳ උත්තරයක් වෙනවා මේ අමුරෙදි. එහෙම නැත්නම් මේ පරිසරහිතකාමී ද්‍රව්‍ය වලින් බෑග් නිර්මාණය කරා. මොකද අපිට රෝහලකටවත් අදරයන් යන්න බෑ පොලිතින් කිසි දෙයක්. ඒක නිසා අමන්ත අපිට ගොඩක් දුරට මෙවන් නිර්මාණයක් වෙළඳපොළට ඉදිරිපත් කරලා විශේෂයෙන් ලක්සල වගේ ආයතන වලට ඉදිරිපත් කළා ආදායමක් ලබා ගන්න පුළුවන් තත්ත්වෙකුත් තියෙනවා. ඔව්, මේ විදිහට අපි වර්ණ ගන්වගෙන යනවා. ඒක වේලෙන්න කලින් අපි මේකේ තියෙන විදිහට අපි පෙන්වපු විදිහටම අපි කොළපාට ගෙදර නිකන් ඉන්න ලාවට නිර්මාණ හැකියාවක් දෙන කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න පුළුවන්. ස්වයං රැකියාව පටන් ගන්න කෙනෙකුට ආසාවෙන් කරන්න පුළුවන්. ගොඩක් කාන්තාවෝ විශේෂයෙන් මේ වරතට හන බලනවානේ. ඔව්. නුගසවෙනේ ප්‍රධාන අරමුණත් අපි ස්වයං රැකියාවක් පටන් ගන්න කෙනෙකුට මෙහෙම අදහසක් දෙන්නනේ. ඔව්. ඒක නිසා මේක ගොඩක් වටිනවා. ගෙදර ඉන්න කාන්තාවක කෙනෙකුට කාන්තාවකට මේ වගේ නිර්මාණයක් ඉදිරිපත් කරමින් තමන්ගේ පර්ස් එකට පසුම්බියට කියක් කර හොයා ගන්න පුළුවන් කමක් තියෙනවා. ෂේඩින්ග්ස් උත් එකපාරම කරන් යනවා. මොකද වේලෙන කලියෙන් ආමන්ත එක කරන්න ඕනේ. ඒකයි වැඩි තියෙන්නේ. ඒක එහෙම නැත්නම් ඒක අසාර්ථක වෙනවා. අසාර්ථක වෙනවා කියන්නේ වේලුණාට පස්සේ මේ වැඩේ කරන්න බෑ. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන නිසා අපි එකම කරගෙන යනවා. ඔව්, වේලෙන කලියෙම තමයි මේ ෂේඩින් එක කරගන්න වෙන්නේ. ඔතුමා හරියටම ප්‍රශ්නය හුවා ඒක හරියටම හරි එක තමයි වෙන්න ඕනේ. මේ විදිහට මම තැඹිලි පාට එකතු කරා. අනවශ්‍ය කොටස කරලා තීන්ත ටික අයින් කරලා ඒකත් අර විදිහටම තුනී කරගෙන ෂේඩින් කරනවා. ඒකටම එකතු කරනවා. සමහර විට ගොඩක් දුරට එක පාටකට වඩා වර්ණ කීපයක් එකතු කරගන්න එක අමන්ත ලස්සනයි. ගොඩක් දුරට එකම පාටින් යනවට වඩා වර්ණ කීපයක් එකතු කරගෙන ගැලපෙන වර්ණ නොගැලපෙන වර්ණ නෙමෙයි ගැලපෙන වර්ණ එකතු කරගෙන නිර්මාණයක් කිරීම ගොඩක් දුරට වටිනවා. දවක මැද රේඛා තියෙනවනේ. රේඛා වේලුණාට පස්සේ අන්දර කමක් නැද්ද? රේඛා වේලුණාට පස්සේ තමයි අඳින්න වෙන්නේ අපිට. මොකද ඒක මේ අවුට්ලයින් එකක් කරනවනේ. අවුට්ලයින් එක කරද්දී ඒ රේඛාව අතු කර ගන්න පුළුවන්. අපිට පැහැදිලිව පේනවනේ ආමන්ත තීන්ත ගෑවට පේනවා මේ. ඒක නිසා වේලුණාට පස්සේ හොඳට වේලුණාට පස්සේ පොඩ්ඩක් අයන් කරලා ගත්තත් කමක් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් අවුට්ලයින් එකේදී ඒ ඇතුච්ච සියලුම රේඛාම අතු කර ගන්න. මේකට ලොකු චිත්‍ර හැකියාවක් තියෙනව නේද? හා, ලොකු හැකියාවක් අවශ්‍ය නැහැ කියලා ඔබතුමාගේ වචනෙම තේරුණා. ඒක විචතර දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ඒ වුණාට තමන්ට උමනාව උනන්දුව තියෙන්න ඕන. මොකද අපි එතකොට නැත්තම් මේ
බලන කෙනෙකුට හිතන්න පුළුවන් ඒ අවශ්‍යම නෑ කියන කතන්දරේ. නමුත් එහෙම නෙමෙයි සාමාන්‍ය හැකියාවක් උනන්දුවක් තියෙනවා නම් අපිට මේ ශාස්ත්‍රයට වැඩක් කරගන්න පුළුවන්. වර්ණ සංයෝජනේ පැත්තෙන් පොඩි දැනුමක් තියෙනවා නේද? පැහැදිලි නෑ. වර්ණ සංයෝජනේ පැත්තෙන් පැහැදිලිවම දැන් අපි මේ මේකෙ තියෙන වටින්නේ ඒක තමයි යාමන්තය. අපිට ගොඩාක් දුර වර්ණ සංයෝජන එහෙම නැත්නම් වර්ණ එකතු කිරීම මේ මේක ගොඩාක් දුරට තියෙන්න ඕන සංයමයක් තියෙන ඕන ඒ වගේම දැනීමක් තියෙන්න ඕන ඒ වගේම මේ මේ වගේ භාණ්ඩ පිළිබඳ අවධානයක් තියෙන්න ඕන දැන් අපි චිත්‍රයක් ගත්තම ඒකට හොඳට බලන්න ඕනේ කොහොමද මේක වෙලා තියෙන්නේ මේ වර්ණ සංයෝජනේ කොහොමද වෙලා තියෙන්නේ අනික තමයි පරිසරය දැන් අපි සමනල පිහාටුවක් ගත්තත් ඒකේ තියෙන පුදුම එකමුතුවක් තියෙනවනේ කුරුළු පිහාටුවක් ගත්තත් ආමන්ත එහෙමයි නමුත් ඒක අපි නොතක හැරියොත් අපිට බැරි වෙනවා මේ වගේ නිර්මාණයකදී අර ඔබ කිව්ව විදිහට වර්ණ සංයෝජනය කරගන්න. එතකොට තමයි මේ වගේ වා මේ වෙළඳ පොලේ සාමාන්‍යයෙන් දැනට හඳ ඉල්ලුමක් තියෙනවා. ඔව් ඉල්ලුම මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ආමන්ත ගොඩක් දුරට දැන් පරිසර හිතකාමී ප්‍රශ්නයක් තියෙනවනේ. ඔව් ඔබ දන්නේ නැති රොහලටවත් අද ගෙනියන්න බෑ පොලිතින් එක. දැන් පහුගිය කාලේ ඔබ උතුමාලාගේ මාධ්‍ය වලින් පවා මාධ්‍ය වලින් හැමදේම කිව්වා මේ පොලිතින් ගෙනියන්න එපා ශ්‍රීපාදිට. මොකද මේ 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 ප්‍රශ්නයක් වෙලා තියෙන ඉතින් ඒවට උත්තර තමයි මේ මේ වගේ දේවල් කරගන්නකොට අපිට දැනෙනවා මෙහෙම මේ නිර්මාණයක් කරගත්තට පස්සේ නැත්තම් මේ වගේ පරිසර හිතකාමී විශේෂයෙන් තමන්ගේ බඩු මුට්ටු ටික අරගෙන යන්න ඔතුමාගේ ප්‍රවේශයේදී කිව්වා මේ මේ ඔෆිස් එකට අරන් යද්දි කන්තෝරුවට අරන් යද්දි තමන්ගේ කෑම පාස්සලේ වතුර බෝතලේ දාගෙන යන්න මේ වගේ බෑග් ටිකක් හදාගත්තා නම් ඒක ව්‍යාපාරයක් වශයෙන් කරගෙන යන්නත් පුළුවන් පින්තූර තියෙනවනේ පොත්පත්වලත් තියෙනවා ඊට පස්සේ අපි දැන් සාමාන්‍ය අන්තර්ජාලයට ගියත් හොයාගන්න පුළුවන්නේ පින්තූර ප්‍රශ්නයක් නෙවෙයි ආමන්ත අපිට තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මෙන්න මේ නිර්මාණයක් ගොඩනගා ගැනීම දුෂ්කරතාවයයි තියෙන්නේ ඒකයි මේ අපි ඉගෙන ගන්න ඕනේ ඒකයි මේ දැන් අපි නිර්වසන ඇවිල්ලා මේ වගේ වැඩසටහන් වලින් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒක මේ ගොඩක් දුරට ඉතින් අපි ওই විදිහට ඊට පස්සේ මේ උඩ කොටස පාට කරගමු මේක සම්පූර්ණ වෙන්න නම් අනිවාර්යයෙන්ම මේක වේරුණාට පස්සේ අවුට්ලයින් එක කරගන්න ඕනේ. ඒකෙන් තමයි ඔය දැන් ඔබ තුමා පෙන්නු බෑග් එකේ ඔය ලස්සන ඔය පැහැදිලි පින්තූරය ඇවිල්ලා තියෙන්නේ ඒ අවුට්ලයින් එකෙන් තමයි. මේවා එකක් ඉවර කරගන්න කොච්චර වෙලාවක් යනවද? ඒක ගොඩක් දුරට දැන් අපි පින්තූර හැටි හැටියට තමයි දැන් මේක සාමාන්‍ය පින්තූරයක් තව ඊට වඩා ලොකුට මම අරන් තින්නේ මේක. මීට වඩා සාමාන්‍යයෙන් පින්තූරයක් ලොකු පොඩි කාලපරාසය අනුව තමයි අපිට පුළුවන්කම තියෙන්නේ ඒක මේ මේ කොච්චර වෙලාවක් යනවද කියලා ආමන්ත තීරණය කරන්න. ගොඩක් දුරට මේ මේ වගේ පැය දෙකකින් වගේ ඊට කලිනුත් වෙන්න පුළුවන්. සමහර විට ඊට කලිනුත් අපිට පුළුවන් වෙනවා සම්පූර්ණ කරගන්න. හැබැයි ඉතින් මේක අවුට්ලයින් එකේදී විශේෂයෙන්ම මේ වේලනකම් ඉන්න වෙනවමයි. වේලනකම් ඉන්න වෙලාව වේලුණාට පස්සේ තමයි අපිට අවුට්ලයින් එක කරගන්න වෙන්නේ. නැත්තම් බොඳ වීමක් වුණොත් ඒ පින්තූරට හානියක් වෙනවා. මේ ලස්සන ඉන්නේ නැහැ. දැන් ওই වගේ එකක් හදාගත්තට පස්සේ මේක පාවිච්චි කරද්දී කිලුට වෙනකොට හොදන්න පුළුවන්ද රෙද්ද? පුළුවන්. මේක අමුරෙද්දනේ. ඔව්. අමුරෙද්ද කියන්නේ මේක සම්පූර්ණ මේ කපු. ඒක ඒක අපිට හොදලා හොදලා පිරිසිදු කරලා. ඒ කියන්නේ සබන් හරි සෝදන කුඩු දාලා හොදන්න පුළුවන්. පුළුවන්. හැබැයි වැඩි වෙලාවක් සෝදන කුඩු වලට නොදා ඉන්නව නම් කොයි ඇඳුමකටත් හොඳයි. ආමන්ත ඒකත් අපි කියන්න ඕනේ මේ වෙලාවෙම. මොකද සමහරු තමන් කැන්ඩියන් එකක් අපි ගත්ත කීමකෝ පින්තාරු කරපු එකක් හරි ඒක එයා මේක වතුර දාලා සෝදන කුඩු වල දාලා ගෙදර සම්පූර්ණ වැඩ කළ ඉවරලා සෝදන්න આવොත් සමහර වෙලාවට කැලිත් නැති වෙලා තියෙන ඉඩ තියෙනවා ඒ නිසා අපි සම්බන්ධ හේතුවට ගැටලුවක් නැහැ ගැටලුවක් නැහැ ඒක සමාන විට අපි අඳින ඇඳුම වුණත් ඒ වෙලාවේ සෝදලා අවුවට දැම්ම නම් මේ තද අවුවට නෙමෙයි සාමාන්‍යයෙන් මද පවනේ වේල ගත්ත නම් හොඳටම ප්‍රමාණවත් එහෙම කියලා මේ මේකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් ඒ වුණාට මේ සමහර වෙලාවල් වලට ආවන්ත එහෙම මේ වර්ණ සේදිලා යන්නේ නැහැ නමුත් අර මේ අවුවට පිච්චීමක් වෙනවනේ ඇඳුමක ඒ දේ වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ අවුවට දැමීමේදී සේදීමේදී භාණ්ඩය මේක අපිට සම්පූර්ණ නිර්මාණය අද කරන්න හම්බ වෙන්නේ නැහැ ඒක හම්බ වෙන්නේ නැහැ නමුත් මම හිතනවා දැන් අපට අදහසක් එන්න ඇති මේ වර්ණ ටික ගලප ගන්න විදිය ගැන මුලින් චිත්‍රය ඇඳගත්ත කාබන් මොකද හේතුව දැන් මම හිතන්නේ එතකොට අපිට හරියට තැනට තියලා මේ මේක ඇඳ ගන්න පුළුවන් වෙනස් වෙන්න ඉඩ තියෙනවා මහාන වෙලාවට වෙනස් වෙන්න ඉඩ තියෙනවා ඒක නිසා හොඳම දේ තමයි ආමන්ත අර විදිහට මේ බෑග් එක
මහගන්න ඕන ඉස්සෙල්ලා. මහගෙන ඊට පස්සේ තමයි නිර්මාණය කරගන්න මම හිතන්නේ ඒක සාර්ථක වෙයි කියලා මගේ කල්පනාව. හොඳයි. එහෙනම් මෙන්න මේක තමයි අපි අඳින්නේ අද. අපිට පේනවාද මේ බෑග් එක එක පැත්තක් මේ පෙන්නන්න ඊට පස්සේ අනිත් පැත්තත් පෙන්නන. මේ තමයි අපි අඳින පැත්ත. ඊට පස්සේ මේක තමයි අනිත් පැත්ත. ඒ විදිහට අපිට කරගන්න පුළුවන්. ඒ විදිහට මේකම චිත්‍රයනේ. එකම චිත්‍රය. ඒක තමයි දෙවි විදිහකට පාල කරන්න පුළුවන්. වර්ණ දෙකක් භාවිතා කරලා තියෙනවා. මේ විදිහටත් පුළුවන්. මේ විදිහට නිල් පාට වර්ණ භාවිතා කරලා බලන්න ඒකත් අමන්ත ලස්සනයි. ඒකම බෑග් එකේ දෙපැත්ත. දෙපැත්ත. නමුත් ඒකයි අපි පාවිච්චි කරන්නේ අනිත් පැත්ත මම මේ උදාහරණයක් විතරයි. හරි. එහෙමනම් තවදුරටත් ජනකගේ මොන හරි දැනගන්න අවශ්‍ය නම් 0712 296 54 511 කියන දුරකථන අංකයට කතා කරලා තොරතුරු දැනගැනීමේ හැකියාවකුත් තියෙනවා. එහෙමනම් බොහොමත්ම ස්තුතියි. මෙන්න මේක තමයි මෙච්චර අපි ඉවර කරේ. ඉතින් පේනවා ති තව ඉස්සරහට මේක කරගෙන යන්න පුළුවන්. මෙන්න මෙච්චර දැනට ඉවර කරලා තියෙන්නේ. ඔයරික ඉවර කරගෙන අපිට චරිපින්තර පිළිබඳ දැනගන්න ඕන නම් මට කතා කරන්න 0712. එහෙනම් බොහොම ස්තුතියි. මෙන්න මේ විදිහේ තොරතුරු තමයි අපි අද දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් බොහොම ස්තුතියි ඔබට අද උදෑසන සිට අප සමග රැඳී සිටියාට. අද දවසේ අපි බ්‍රහස්පතින්දා අනුගස්වන මෙසේ නිමාවටපත් කරනවා. ආරාධනා කරනවා ඔබට ලබන බ්‍රහස්පතින්දාත් මේ ආකාරයෙන්ම එකතු වෙන්න. ඉතාමත්ම නිවුරු රසවත් ගීතයක් ඔබට තිළිණ කරමින් අපි බ්‍රහස්පතින්දා අනුගස්වන මෙසේ නිමාවටපත් කරනවා.